බස්නාහිර සබරගමුව සහ වයඹන පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි තත්ත්වයකුයි පවතින්නේ. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම ස්ථානවල මිලිමීටර 150ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සබරගමුව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අද දිනේදී අපේක්ෂා කරනවා. පහළ වායුගෝලයේ ඇතිලා තියෙන කැළඹීම් ස්වභාවය බොහෝදුරට අද දිනේදීත් බලපානවා. හෙට දිනේ වෙන විට එහි බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඒතර අනිද්දා වගේ දැන් සාමාන්‍ය කාලගුණ තත්ත්වයට විශේෂයෙන් ඉදික ප්‍රදේශයේ පත් වේවි. ශ්‍රී ලංකාවට බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලට බලපෑම් එල්ල වෙනවා. ඊයේ රාත්‍රියේදීත් ඒ තත්ත්වය ඇති වුණා. අද දිනේදීත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවට බස්නාහිරින් පිහිටි මුහුදු ප්‍රදේශ සහ ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශ වලට ඒ හා සමාන බලපෑමක් එල්ල වෙයි කියලා ධීවර කටයුතු වල යෙදෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂ කිහිපයකට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නෙළුව, යක්කලමුල්ල, නාගොඩ, ඇල්පිටිය, බුලත්සිංහල, හොරණ, මතුගම, ඉංගිරි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට මෙලෙස දෙවන මට්ටමේ නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. එමෙන්ම පිටබැද්දර, රත්නපුර, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂවලටද එම නායම් අනතුරු ඇඟවීම් වළංගු වෙනවා. මෙම කඳුආශ්‍රිත ජීවත්වන ජනතාව සහ ඒ ආශ්‍රිතව මාර්ග භාවිත කරන්නන් මේ වර්ෂාපතන සම්බන්ධව සැලකිලිමත් වෙන සිල්ලා සිටින මොකද අඩු කාලය තුරදී අධික තීව්‍රතාවය යුතු වර්ෂාපතන මේ දිනවලදී ලැබෙන්නේ. ඒ නිසා යම් ආකාරයක පස් කන්නි කඩාවැටීමක්, අධික ලෙස පස් හේදී යාමක්, ගල් පෙරලීමක් ආදී වැනි අනතුරු සිදුවීමට ඇති හැකියාව වැඩි නිසා එම ස්ථානවලින් එම ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන්. කුකුලේගඟ ජලාශයේ වාන්දරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයකට ඝන අඩි මීටර 150ක ජල ධාරිතාවක් වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ. කළුගඟ ඉහළ ප්‍රදේශවලට බලප ඇති අධික වර්ෂාපතනය සමග කුඩාගඟ සහ මගුරුගඟ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ තත්ත්වයකුයි පවතින්නේ. ඉදිරි පැය 48දී කළුගඟ දෙපස ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දෙනවා. පුත්තලම ප්‍රදේශය හරහා ඊයේ රාත්‍රී හමාගේ තද සුළඟකින් සහ ඇති වූ තද වර්ෂාවකින් හානි රැසක් සිදුව ඇති බව පුත්තලම අපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරනවා. පුත්තලම නගර ශාලාව කලපු තීරයේ ඇති පොදු වෙළඳ මධ්‍යස්ථානයේ ඇතුළු ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදු වුණා. බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. මේ අනුව ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂයේ මතුගම පැලවත්ත මාර්ගයේ පැලවත්ත වැලිමීගොඩ හා බඹරැල්ල යන ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. රථවාහන ගමනාගමනයටද බාධා මතුව ඇති බවයි අප වාර්තාකරුවෝ සඳහන් කරන්නේ. අධික වර්ෂාවත් සමග ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. ඊයේ දහවල් සිට අකණ්ඩවම වැසි ලැබෙමින් පවතිනවා. හොරණ, කළුපහන, වැලිකල ආදී ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් මත වුණා. අද උදෑසන වන විට පොකුණු විට වැලිකල මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා මත වුණා. කළුගඟේ ජලමට්ටමද ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. එමෙන්ම රත්නපුර ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ මේ දිනවල පැවැත්වෙන පෙරහැර මංගල්‍යයටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. බොරැල්ල පොලිස් පසමේ පාර්ලිමේන්තු පාර, මොඩල් ෆාම් හන්දිය සහ ඩීඑස්ඒ නනායක හන්දිය අසල ටිකල් පාර සමීපයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් ගමනාගමනයට බාධා හමතුව තිබෙනවා. ඒ අනුව කොළඹට ඇතුළුවන මන්තිරු දෙකම වසාදමා එහි ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.